ලෝකෙ ධර්මවත් කාන්තාවන් අපි දැකලා තියෙනවා. ජීවිතේට මුණ දෙන්නේ ඉතත් ධෛර්යයෙන් සහ ශක්තිමත්. මේ ධෛර්යය ඇති වෙන්නේ ගොඩක් ප්‍රශ්න අපිට ඇති වුණා. ප්‍රශ්න අපිව ධිරිමත් කරන වගේම ප්‍රශ්න අපි ඉදිරියට අරගෙන Change is develop කියන වගේ අපිට යම් ගැටලුවක් වෙනසක් ඇති වුණාම අපි සංවර්ධනය වෙනවා. ප්‍රශ්න අපේ ආත්මය පෞසය පදම් කරනවා. එහෙමනම් ප්‍රශ්න හැමේ පදම් කිරීම හැමේ අපි ඉදිරියට ගමන් කරනවා. අනේකෙදී අපිට මතක් වෙනවා අපි කොතනද ඉන්නේ කියන එක. පැට්‍රිසියා මල්ලෙට් කැනේඩියානු කාන්තාවක් 1975 අප්‍රේල් 2 ඇය උපත ලබනවා. ගත් කතුවරයක් චිත්‍රපට නිෂ්පාදකවරියක් එවැගේම ලේඛිකාවක් ගීත ලියන්නියක් විදිහටයි ප්‍රසිද්ධයි. ඇගේ පුංචි කාලේ ගත්තාම මද්රවෙල්ට එබ්බෙහිච්ච දෙමාපියන්ගේ පවුලක ඉතා අසරණ තත්ත්වයක පත්විච්ච කාන්තාවක්. ඇයට සහෝදරියක් සහ සහෝදරයෙක් ඉන්නවා. අවුරුදු 3 දී ඇය ලිංගික අතවරයක ලක් වෙනවා. ඒ අතරේ ලක් වෙන්නේ තමගේ මිතුරෙක්ගේ 100ක් කෙනෙක් අතින්. එතන ඉඳලා ඇය බොහෝ පිරිසක්ගේ ලිංගික අතවරට ලක් වෙනවා. කාලයක් යද්දී ඇයට මේ ලිංගික අතවරය පුරුදු වෙනවා. ඇයකට ඇබ්බැහි වෙනවා. මේ අතර ඇය මද්රවෙල්ට ඇබ්බැහි වෙනවා. හොරකම් කරනවා. නීතිගත විදියට අනීතිගත විදියට පොලිසියට කොටු වෙනවා. ඒ අතර ඇයට හම් වෙනවා අවුරුදු 15 දී ජෙරම් බීබර්. ඔහුත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් හදා ගන්නවා. ඇයගෙන් ඔහු පල් ප්‍රයෝජන ගන්නවා. සම්බන්ධයක් පවත්වන විදියට ඇය තනි වෙනවා. මේ අතර ඇයට ගැබ් ගැනීමක් ඇති වෙනවා. ඇය මානසික රෝහලට පවා යනවා. ප්‍රතිකාර ගන්නවා. මරණපෙම් මත අතෑරලා යනවා. ජෙරම් බීබර් නැවත මානසික රෝහලින් පිට වුණායින් පස්සේ නැවත සම්බන්ධයක් පටන් ගන්නවා ජෙරම් බීබර් එක්ක. යනුව ඇයට දරු ගැබක් පිටනවා. අවුරුදු 15 දී ළමා අම්මා කෙනෙක් විදියට ඇය ජෙරම්ට යෝජනා කරනවා ඇය බාර ගන්න. නමුත් ඔහු මගහැරලා යනවා. පසුව ඇය තීරණය කරනවා මම මගේ දරුවා හදා වඩා ගන්න. ජෙරම් බීබර් කියනවා මේ ගබ්සාවක් කළ යුතුයි කියලා. නමුත් ඇයට විරුද්ධ වී තනි සිංගල් පේරන් කෙනෙක් විදියට ළමා හදා ගන්නවා. ඒ අතර ඇයට රැකියාවක් නැහැ. අවන්හලක සේවිකාවක් විදියට වැඩ කරනවා. තමන්ට දින 280ක් ගියයින් පස්සේ හුරුබූටු බොහෝටි කොළපැටියෙක් හම්බ වෙනවා. ඔහු හදා වඩා ගන්න ගමන් රස්සාවට යන ගමන් කුඩා කාලේ ඉඳලම මේ පුතා මේ දරුවට අධ්‍යාපනයේ සම්බන්ධ වගේම සංගීතයේ සම්බන්ධ විශාල හැකියාවක් ශක්තියක් තියෙන බව දක්නවා. යනුව ඇය සංගීතයට යොමු කරනවා පුතාව. පුතා සංගීත ඉහළම හිම් පෙත්තට පැමිණෙනවා. පැමිණිලා මේ වන විට ජනප්‍රියත්වයේ ඉන්න එකම එක පොප් ගායකයෙක් තමයි ජස්ටින් බීබර්. ඔගොල්ලෝ දන්නවා ඒ හඬ. ඔගොල්ලෝ අහලා තියෙන හඬ. ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්. ඇයගේ මව පැට්‍රිසියා මල්ලේට්. බලන්න මේ කතාව. ජස්ටින් බීබර් එක් වතාවක කියනවා මගේ සාර්ථකත්වයේ රහස මගේ අම්මා. ඇයි වෙනුවෙන් රචනා කළ ප්‍රසින්ඩෝ කියලා චිත්‍රපටයක්. ඇගේ චරිතාපදානය අල්ලා නෝවිය බට්ටයා කියන චරිතාපදානේ ක්‍රිෂින්ඩෝ චිත්‍රපටයේ මේ වෙනකොට ආදායම් වාර්තා බිඳහෙල්ල තියෙනවා. ඒ වගේම යුරෝපයේ අති ධෛර්යමත් කාන්තාවන්ගේ එක්කෙනෙක් විදිහට පැට්‍රිසියා මල්ලෙට් නම් කරලා තියෙනවා වෝග් කියන සංග්‍රහව. බලන්න අපි කොතනද? ඇය විඳි දුක් ගැහැට කොපමණද? ලෝක ප්‍රසිද්ධ පොප් ගායකයෙක් නිර්මාණය කළ ඇයව තනි දෙමාපියෙක් විදියට. ඇයව අවුරුදු 15 ඉඳලා කාපු කට්ට එහෙම නැත්නම් මේ ඇය විඳපු දුක කොයිතරම්ද? අපි පුංචි දෙයටත් සැලෙනවා. අපි පුංචි දේවල් වෙනුවෙන් හඬා වැළපෙනවා. අපි අසරණ වුණා කියලා අපිට දැනෙනවා. නමුත් මේ කතාව තුළ අපි අසරණ වෙලාද? ඇය හොඳ පුතෙක් දායාද කළා? ඇය ලොකු ධෛර්යයක් ලෝකයට ප්‍රදර්ශනය කළා. මේ වෙන විට ඇවිනුවින් චිත්‍රපටි නිපද වෙලා තියෙනවා. ඇය ලෝක ප්‍රසිද්ධ කාන්තාවක් වෙලා තියෙනවා. ධෛර්යමත් කාන්තාවක් වෙලා තියෙනවා. අපිට මොනවද තියෙන්නේ සහ අපි තියෙන දේවල් මොනවද ප්‍රයෝජනෙට ගන්න? එහෙමනම් අපි තියෙන්නේ කරන්න ඕන මොන දේ ආවත් මොන බාධක ආවත්
අපි අපේ ධෛර්යය නැති කර ගන්න අවශ්‍ය නැහැ. අපි ධෛර්ය වෙනුවෙන් වැඩ කරන්න ඕන. අපිට කොයිතරම් ගැටලු ප්‍රශ්න පීඩා විවේචන ආවත් අපි නොවැටි ඒ දේවල් වෙනුවෙන් මුහුණ දෙන්න අපි ශක්තිමත් වෙන්න ඕන. ඒකයි අපේ ධෛර්යය. ධෛර්යමත් භාවය අපි කවදාවත් බිඳවට්ටන්නේ නැහැ. ඒ නිසා ධෛර්යය නැති කර ගන්න එපා. ධීරිය නැති කර ගන්න එපා. උත්සාහය නැති කර ගන්න එපා. එමුනම් අපි වැටෙනවා. අවුරුදු 3 සිට විඳපු දුක් ගැහැට මය මේ වන විට ඒ දුක් ගැහැට තුලින් දියුණුවට පත් වෙච්ච සුපිරිම ගාන්තිය ධනවත් කාන්තාවක් බවට පත් වෙලා ඉන්නේ. ඒ ඇගේ ධෛර්යය සහ මූණ දීමේ හැකියාව නිසා. මේ උදාහරණ හොඳටම ඇති අපිට ධෛර්යය ගැන කතා කරන්න. මීට වැඩිය චරිතාපදාන අපි දැකලා තියෙනවා වෙනත් චරිත තුල. වෙනත් කාන්තාවන් සහ පිරිමි වීර චරිතයන් තුල. මේ නූතන කාන්තාවක් විදිහට ඇය මේ වන විට ලබාගෙන තියෙන තැන ඇගේ නොපසු බස්නා උත්සාහය නිසා තමයි ඇයට හිමි වුණේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන දේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා අපි ළඟ නැති දේවල් ගැන දුක් වෙනවට වැඩිය අපි ළඟ තියෙන දේෙන් අපි ප්‍රයෝජන ගන්න අපිට මොනම දේ නැති වුණත් අපේ ධෛර්යය නැතිවන්නේ නැහැ. ඒ නිසා කොච්චර අසරණ වුණත් කොච්චර දුක් පීඩාවට ලක් වුණත් අපිට නැගිට ගන්න පුළුවන්. ඒ දුක් පීඩා විඳින මිනිස්සු දුකෙන් ගොඩ එන්න ධෛර්යය පීඩ කර ගන්නවා. ඒ නිසා ඒ ධෛර්යය තුලින් අපි ජය ගනිමු. ඒ ධෛර්යය තුල අපි දිරි ගන්නමු අපේ ජීවිතය. ඒ ධෛර්යය තුල අපි වැඩ කරමු. ඔබට මුණ දෙන්න තියෙන්නේ අර්බුදකාරී රැකියාවක් නම් අර්බුදකාරී පෞල් ජීවිතයක් නම් අධ්‍යාපන රටාව කර්කශ නම් ඔබ ඒ තුලින් ගොඩ එන්නට ඔබේ ජීවන උපාය සංවර්ධනය කරගන්නට මේ කතාව ගොඩක් වටිනා දෙයක් වේ. ඔබ ලෝක ප්‍රසිද්ධ ධෛර්යමත් මිනිසෙක් වන්නට නම් මේ කතාව තුළ ඔබට යමක් ගත හැකි. මේ ගැටට තුලින් අපි බලාපොරොත්තු වෙන ඔබ ධිරිමත් කිරීම අපි දිගින් දිගටම නරඹන්න subscribe කරන්න bell icon click කරලා පහතින් තිබෙන නවතම වීඩියෝ notification ගෙන්ව ගන්න අපි සමග රැඳී සිටින්න ධෛර්යමත් මිනිසෙක් විදිහට ලෝකයට මුණ දෙන්නට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරනවා. අපි දිරියෙන් ලෝකයට දිරියෙන් ජීවිතයට මුණ දෙමු. ප්‍රශ්න පත්‍ර පුරවමු. අපේ ජීවිතයේ ප්‍රශ්න අපි අභියෝගයක් කරගනිමු. අපිට ලැබෙන අවස්ථා ප්‍රයෝජනෙට ගමු. ඒ දිරිය මේ යාත්‍රා තුළින් ඔබට ලබා දෙනවා. සුබ දවසක් සුබ අනාගතයක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි.